අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉඩම ගැදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල හයිකෝට් දාගෙන ලෝකෙ වටේ හිඟමනේ යන අපේ නායකින්වත් ගෝල් ෆේස් යාචකින් එක්ක රිදීගමට ගාල් කළොත් හොඳයි කියලා අද ටෙලිවැකියෙන් කියනවා අනුවටේ ලෝක කුසලානේදී සීයකුත් ගහලා දැන් හඳුන් කූරු විකුණලා ජීවිත මැච් එක ගහන ක්‍රිකට් කැප්ටන් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳවයි මේ ඒ සම්බන්ධයෙන් ඇසුණු කතා යම් කිසි විදියකට ප්‍රතිව්‍යුහගත කිරීමක් කරනවා නම් ඒ දේශීය වශයෙන් රජය විසින් ලබාගත් ණය ඒ ආකාරයෙන්ම නැවත ගෙවිය යුතුයි අර්ථසාධකාර මුදලේ සමාජිකයන්ගේ රිටර්න් එක ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභය කිසිසේත් අඩු නොවන විදියට අපිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පුළුවන් සියලුම ප්‍රධාන බැංකුවල ප්‍රධානීන් සහ අර්ථසාධකාර මුදල සේවා නියුක්තිකේ අරමුදල ETF එක දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සියලු පාර්ශව ඊට පස්සේ ඔවුන් එක්ක අපි සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ නැවතත් 30 වෙනිදා සියලු දෙනා එකට සාකච්ඡා කරලා තියෙන ගැටලු සම්බන්ධයෙන් යම් කිසි ස්ථාවරයකට එන්න අපිට පුළුවන් වේද කියලා බලන්න. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕනද නැද්ද? කරන්න ඕන. නොකර ඉන්න පුළුවන්. ඉතින් රට ආපහු අර පොලිං යුගයට ගිහිල්ලා ඊට පස්සේ මිනිස්සු මරා ගන්න තැනකටපත් කරලා දේශපාලන ආරවුලකුත් හදලා රට විනාශ කරන්න පුළුවන්. ඩොලර් මේ මිලියන 20යි නේ තිබුණේ විදේශ සංචිතවල. ඒක දැන් බිලියන 3ට වඩා වැඩි කරගෙන තියෙනවා. ඉතින් නරකද? ආණ්ඩුව රාජ්‍ය බැංකුව වෙන්න පුළුවන් පෞද්ගලික බැංකුව වෙන්න පුළුවන් බැංකුවලින් ණයට ගත්ත මුදල් කපා හරිනවා කියලා කියන්නේ පුරවැසියට අවසානයේදී කියලා වෙනු බැංකු දුප්පත් කරන්න මේ යන්නේ භාණ්ඩාගාර බිල්පත් වල වටිනකම අඩු කරන්න මේ යන්නේ බැඳුම් කරවල වටිනකම අඩු කරන්න මේ යන්නේ ඒක මොන වචනයෙන් කිව්වත් එකයි ඒක කපනවා කිව්වත් එකයි ප්‍රතිව්‍යුහගත කරනවා කිව්වත් එකයි දැන් මේ පීඩනේ ජනතාවට තේරෙන්නේ නැහැ පොතේ ලියලා තියෙන අකුරෙන් ගානට ඒක වැඩි කරන්න නීති රීති ගේනවා බැංකු පනත සංශෝධනය කරනවා බැංකු ටිකට වැඩේ දෙන්න හදනවා සමෘද්ධි ආරම්භවලට වැඩේ දෙන්න හදනවා අර්ථසාධකයට වැඩේ දෙන්න හදනවා එතකොට ඒවා ප්‍රතිලාභ ලබන ජනතාව පාරට බහිනවා මොකද මේ ජාතිය ආණ්ඩු කවදාකවත් ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැහැ දැන් බැංකු වැව බ්‍රහස්පතින්දා ඉඳන් සඳහනකම් වහලා අඟහරුව දාරින්නේ ඒකට හේතුව තමයි රජයේ බයයි තැම්පත් කරුවන් පොලිමේ ගිහිල්ලා බැංකු වලින් සල්ලි ගනී කියලා බැංකු වල වැඩ කරන අය තමයි තමන්ගේ බැංකුවේ ඇත්ත තත්ත්වය දන්නේ ඉතින් ඒගොල්ලන් කියන දේවල් මම හිතන්නේ රජයේ සහ රජයේ නායකයා ඇසිය යුතුයි අපි දිගින් දිගටම ප්‍රශ්න කරන්නේ ඇයි මේකේ පාරදෘශ්‍යභාවයක් තියාගෙන යන්නේ නැත්තේ කියලා මහජන මතයක් තියෙන ආණ්ඩුවක් තියෙනවා නම් එහෙම ජනතාවත් එක්ක පාරදෘශ්‍යභාවය පවත්වාගෙන ගිහිල්ලා අවංකව මේ වැඩේ කරනවා නම් මම කියන්නේ ජනතාවගේ සහයෝගය අනිවාර්යෙන් මෙතන හිමි වෙන්න ඕනේ පිට රට වලින් ඇවිල්ලා නෙමෙයි මේ ප්‍රශ්න විසඳගන්න ඕනේ අපිම මේ ප්‍රශ්න විසඳගන්න ඕනේ ඒතර එහෙමනම් අනිවාර්යෙන්ම රජයේ පැත්තේ ජනතාව ඉන්නවා නම් රජයට මේක වහන්න දෙයක් නැහැ රටේ වෘත්තිමය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ජීවන මට්ටම ඉතා ඉහළයි. එය ක්‍රීඩාවේ ජීවිකුණයටත් ඉතාම වැදගත්. ඒත් අද අපි මේ කියන්න යන්නේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායමට නායකත්වය දුන් චන්දන සූර්යාරච්චගේ අනුවේදනීය කතාව පිළිබඳවයි. අපිට ජීවිතයේ කාසිය වාසිය හැම විටම ලැබෙන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවෙත් එහෙමයි. අපේ මේ කතානායකයා ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශාල දස්කම් පෑ සැබෑ දක්ෂයෙක්. ඒ වුණත් අද ඔහුට කාසියේ වාසිය ලැබිලා නැහැ. ඔහු නමින් චන්දන සූර්යාරච්චි. දශක දෙකහමාරකට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ දැරූ ක්‍රීඩකයෙක්. 1998 වසරේ ඉන්දියාවේ පැවති ප්‍රථම දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන්නේ ඔහුගේ නායකත්වයේ යටතේයි. අපේ මේ ක්‍රීඩාව තුළ 2017 පස්සේ තිබිලා නැහැ දේශීය තරගාවලිය. අන්තිමට තිබෙන 2017 තන ඉඳන් මම තමයි තරගාවලිය වීරිය කුසලාන ලබා ගත්තේ. මේ තියෙන්නේ කුසලානය. ඇත්තටම දැන් අවුරුදු 6ක් අපිට බැරි වුණා තවමත් අනුග්‍රහයක් හොයාගන්න මේ තරගාවලිය පවත්වන්න. මේ දක්ෂ ක්‍රීඩකයා අද ධෛර්ය සම්පන්නව සිය ජීවිතය වෙනුවෙන් තරඟ වදිනවා. ස්ථීර රැකියාවක් නැති නිසා දැන් ඔහු ජීවත් වෙන්නේ හඳුන් කූරු විකුණලා.
මම මෙච්චර රට වෙනුවෙන් ක්‍රීඩා කරත් රට ජයග්‍රහණ ගෙනාවත් ක්‍රීඩා බලධාරීන්ගෙන්වත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන්වත් කිසි දෙනකෙන් මට සාධාරණක් උනේ නැහැ. ඉතින් මම වර්තමානයේ හඳුන් කූරු අලෙවි කරනවා. ඉතින් ගේන්කට ගිහලා තමයි හඳුන් කූරු අලෙවි කරන්නේ. අපේ දෛනික වේදනාවත් අපිට කරගන්න විදියක් නැතුව ඉන්නවා. මගේ හිත යම් වේදනාවක් සහ පොඩි අසනීපතාවක් තියෙනවා. ඉතින් මම මේ දේවලුත් තියාගෙන තමයි ක්‍රීඩාව කරේ. ඉතින් අපේ දුෂාභාද ක්‍රීඩාවටත් වර්තමාන ලොකු සහයෝගයක් නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපිට මේ දේවලුත් හදාගන්න පුළුවන් වුණොත් අපේ මේ ක්‍රීඩාවත් ඉස්සරහට ගන්න පුළුවන්. දක්ෂයින්ට නිසි තැනක් නැති සමාජයක් ඇතුළේ ඔහුගේ දක්ෂතාවයත් අද හැංගිලා ගිහින්. ශාරීරික අඩුපාඩු තිබුණත් අපේ රට ලෝකයේ ඉස්සරහා බබලවන්න මේ අදිෂ්ඨානශීලී මිනිසා සිය උපරිම දායකත්වය ලබා දුන්නා. ඒත් ඔහුට අද ආබාධිත දීමනාවවත් තවම ලැබෙන්නේ නැහැ. රටක් වටින මේ වගේ දක්ෂයින්ගේ ඉරණම ලියවෙන්නේ මේ වගේ වේදනාකාරී අවසානයකින්ද? මෙවැනි ක්‍රීඩකයින්ගේ ජීවන තත්ත්වය ඉහළට ගෙන එන්නට ඔබට යමක් කළ හැකි නම් එය සුබදායි හැරවුමක් බවට පත්වේවි නිසකවම. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතාවය සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 310 වැනි ටෙලිවැකිය. අගමැතිගේ ඉල්ලීමට කතානායක සෙනසුරාදා පාර්ලිමේන්තුව කැඳවලා තියෙනවා නේද? ඒ අතර වාරයේ දින 5ක් සෙට් වෙන විදිහට බැංකුවලටයි කොටස් වෙළඳපොළටයි නිවාඩු දීලා. හොඳේ අර මේ වතාවක් ජනාධිපති පාර්ලිමේන්තුවේදී කිව්ව විදිහට මේ කොටස් වෙළඳපොළ වහලම දාන්න නෙවෙයි, හරිද? නිවාඩුවක්. හොඳේ මේ එකම තමයි ඔය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණේ නැත්තම් ප්‍රසස්තකරණය කරන්න හදන්නේ නේද? ඒ අපේ ණය නිසා. හොඳේ මේ වචන මේ තුනම අප ඊයේ කතා කළා නේද? ඩෙබ් ඊළඟට රීස්ට්‍රක්චරින් සහ ඔප්ටිමයිසේෂන් එමත් නැත්නම් ප්‍රසස්තකරණය කියන වචන තුන නේද? ඊයේ ටෙලිවැකිය ඇතුලේ මේ මහා අපබ්‍රංශ වචනවල තීරුම කිව්වා. මේ සියල්ල අතර වාරයේ තමයි රටේ ජනපති මහබැංකු අධිපති ගෝලියෝ ටිකයි පරසක්වල ගසමින් හතර අතේ දියුරමින් කියන්නේ බැංකුවල ඇති තැන්පතුවලටත් පොලීවලටත් කිසිවක් වෙන්නේ නෑ. අපි මේ දවස් පහක් වහලා ලංකාවේ සියලුම පෞද්ගලික හා රාජ්‍ය බැංකුවල ඇතුලේ තීන්ත ගාලා නේද, ෆ්ලෝ එකට හැම රතු තීන්ත ගාලා මකුළු දැල් කඩලා ලස්සන කරන්නයි හදන්නේ කියලා නේද? නිකන් බොරුවට රට කලබල වෙන්න එපා, අපේ වචන විශ්වාස කරන්න කියලා තමයි මේ උන්දලා නිතරම කියන්නේ නේද? මේ උන්දලා කවදද විශ්වාස කරන්න පුළුවන් විදිහට වචනයක විශ්වාසයේ තිබ්බ කියන්ට කො නේද? එහෙම තමුන්ලා විශ්වාසයේ රැක්කනම් මේ රටට මේ කලයයිද? ඈ වැඩි ඕන නෑ, IMF ගිය දවසේ ඉඳලා කියපු බොරු ටිකම මදෑ නේද? මොන තරම් වාරයක් කිව්වද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේම නෑ කියලා නේද? දැන් අද මේ වචනය වෙනුවට ප්‍රසස්තකරණය කියලා අලුත් වචනයක් අරගෙන ඇවිල්ලා නේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවමයි නේද? ඔය ජනපති ගම්පහ දීය කිව්වේ. දැන් මොකද්ද මේ බැංකුවලට කරන්න යන්නේ කියලා අහපුවාම ආචාර්ය නන්දලාල් කියන්නේ මේ සමහර සංවේදී කාරණා තියෙනවා, ඒවා පාර්ලිමේන්තුවෙන් තමයි දැනගන්න වෙන්නේ කියලා නේද? බැංකුවලට ඇතුලින් සහ පිටතින් තීන්ත ගාලා සුද්ධ කරලා ලස්සන කරලා පරණ කාසි හොදලා නේද නැවිලා තියෙන මුදල් කොළ එහෙම අයන් කරලා පිරිසිදු කරන එක සංවේදීද? අපි දන්න විදිහට සංවේදී කියන්නේ නිකන් ඇඬෙනවා කියන එකනේ නේද? දුක හිතෙනවා කියන එකනේ, භයානකයි වේදනාත්මකයි කියන එකනේ නේද? ඒ කියන්නේ දවස් පහක් බැංකුයි කොටස් වෙළඳපළයි වහගෙන පාර්ලිමේන්තුවත් සතියක කැඳවලා ඇඬෙන්න දෙන්න යන වැඩේ නැත්තම් සංවේදී කාරණා රටක් හැටියට ජනතාව දැනගත යුතුයි. අපි හැමදාම කියන පරිදි මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ තුල ඔහෙලා අයිතිකාරීන් නෙවෙයි, බාරකාරීන්. බාරකාරීන් ටික අයිතිකාරීන්ටත් එහා ගිහින් තමයි අවුරුදු 75ක් පුරා මේ රට දේශීයව සහ විදේශීයව ඇමරිකානු ඩොලර් බිලියන 83කටත් එහා ගිය මහා නායකන්දක් උඩට අරන් ගියේ. රටට කියන්නේ නැතිව, ජනතාවට කියන්නේ නැතිව ඔහෙලා අයිතිකාරීන් කියලා හිතාගෙනයි මේ තැනට රට අරන් ගියේ. මතකද IMF ගිවිසුම අත්සන් කළ රතිඤ්ඤ හැමත් පත්තු කළා නේද? දැන් රට බංකොලොත් භාවයෙන් මිදුණා කියලා එදානේ කිව්වේ.
නේ මතකද 20යි 23 අවුරුද්දේ මාර්තු මාසේ 20 වෙනිදා ජනපති ලේකම් කාර්යාලයේ නිවේදනයක් තියෙනවා හොයලා කියෝ ගන්නට විස්තීර්ණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර අරමුදලේ විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේය මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශ්වීය සංවිධාන වෙතින් ඇමරිකා ඩොලර් බිලියන හොඳේ බිලියන 7ක මූල්‍ය පහසුකම් ලැබීමට අවස්ථාව සැලසේ. ඕන් ඒගොල්ලන්ගේ නිවේදනය. හරිනේ. දැන් මේ නිවේදනයට මාස 3යි. රනිල් වික්‍රමසිංහ ජනපති වෙලා අවුරුද්දයි. මේ කාලේ පුරාවටම මොනවද ලැබුණේ? ඇමරිකානු ඩොලර් මිලියන 330ක් ලැබුණා IMF පළමු වාරිකයේ කියලා. ණය ඈ ඊළඟට ආසියානු සංවර්ධන බැංකුව පසුගිය මැයි 29 වෙනිදා ඩොලර් මිලියන 350ක් අනුමත කළා. ලෝක බැංකුව ඩොලර් මිලියන 700ක් අනුමත කරන්න සූදානම් කියලා ඔය ජූනි 19 වෙනිදා හැම මාධ්‍යයක්ම වාර්තා කළා. හරිද? ඒක අන්තිමට කට කතාවක්. තාම එහෙම එකක් උනේ නැහැ. හරිද? නමුත් දැන් රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති වෙලා දෙසැම්බර් සිට මාර්තු දක්වා මාස 3ට හොඳට මතක තියාගන්න මාස 3ට ඇමරිකානු ඩොලර් මිලියන 6853ක් ණයට අරන්. මේ ණය ගන්නේ 25%ක් විතර ගිනි පොලියට. ඒ කියන්නේ අපේ ණය කන්ද තවත් උස් වෙලා අපේ දරුවන්ගේ දරුවනු තවත් ණයකාරීන් වෙලා ඒ ණය අරන් තමයි මේ ජෝගී නටන්නේ ජනරජ පෙරහැරවල් ආදී හැම පවත්වන්නේ හොඳේ අනාගතයේ මැති ඇමතිලා අලුතෙන් පත් කරන්නේ තෝවයින් තමයි අර ගෝල්ෆේස් පැත්තේ ඉන්න යාචකින් රටේ ප්‍රතිරූපයට ලැජ්ජාවක් කියලා රිදියගමට ගිහින් කන්ට බොන්ට දීලා රැකගන්න ඕනේ කියලා ඇමති නිමල් ඊයේ පෙරේද කිව්වා නේද මතකද ඔය යාචකින් රටේ ප්‍රතිරූපයට ලැජ්ජාවක් ඒක ඇත්ත හිඟන්න ඉන්න එක නේද මාර ලැජ්ජාවක් හැබැයි ටයිකෝඩ් දාගෙන ගිහිල්ලා හිඟා කාලා ලෝකේ වටෙම්ම හිඟා කාලා ඒ හිඟමනු තොරා කාලා රට බංකොලොත් කළ දේශපාලනඥයින් ඇත්තටම රටට ආඩම්බරයක්ද අපේ ප්‍රතිරූපයට මාර ආඩම්බරයක්ද ඈ රටට ඩොලර් හොයන්නේ නැතිව ඩොලර් උත්පාදනය කරන්නේ නැතිව ඩොලර් උපදවන ක්ෂේත්‍රත් රැකගන්න බැරිව ලෝකේ වටේම අවුරුදු 75ක් හිඟමනේ ගිය තමුන්ලා තමයි මේ ලස්සන රට හිඟන රටක් කරලා ප්‍රතිරූපයේ කාබාසිනිය කළේ ඒ නිසා මේ අලි හිඟන්නන්ව රිදියගමට අරගෙන ගිහිල්ලා පුනරුත්ථාපනය කරන්න වැරදුනා. පුනරුත්ථාපනය කරන්න බැහැ. මොකද මේ උන්දලව කූඩු කරලා ජීවිතාන්තය දක්වා කන්ට දුන්නොත් තමයි යාන්තම් හැදෙන්නේ. හොඳේ මේ උන්දලව රිදියකමට දාන්න මෙවර ඡන්දේ භාවිත කරන්න බුද්ධිමත් වෙන්න කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. මහා දවල් බැංකු කඩපු උන්දලට දින පහක් වහගෙන මොනවා කරන්න බැරිද කියන එකත් ප්‍රශ්නයක් නේද? අනුග්‍රහය ඒලෙවල් නිම කිරීමට අවුරුදුකට පෙර වෝඩේ සුදුසුකමක් හිමි කර ගැනීමට ඔබ කැමතිද? එහෙනම් ඕලෙවල් අවසන් වූ විකස AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0.76.559.669 අලුත්ගමට දෙවන්ත වෙනසක් සමග Vision Plus S කණ්ණාඩි දැන් අලුත්ගම නගරයේ විවෘතයි. Give you international career boost by being globally recognized right here at IIHS. Reserve your seat today. Call us on 0114-65-1144. ලංකාව එකම ආක්ෂේප කරන නිෂ්පාදන ආයතනය මගින් නිපදවන විලාසිත රසකින් යුත් උසස් තත්වයේ ප්ලාස්ටික් ඇස් කණ්ණාඩි නාමෝ ඉතා සාධාරණ මිලකට දැන් වෙළඳපළට ජෝර්ජ් ගුණරත්න ලෙන්ස් එක්ස්පර්ට් ලංකාවට මිකයි උදෑසන ප්‍රවෘත්ති අවසන් අප යලිත් හමුවන්නේ 10:12ට මධ්‍යහන ප්‍රවෘත්ති සමකෙන් ඔබට සෝදායි දිනයක්